ආයුබෝවන් දුවල පුතාල හැම කෙනෙක්ටම ඔගොලු සියලු දෙනාම tuition.lk වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. අදත් මම බුද්ධාගම ඕලෙවල් පේපර් එකේ තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු අද මොන වගේ ප්‍රශ්නයක්ද ලැබෙන්නේ කියලා. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ 2015 ප්‍රශ්න පත්‍රයේ කොහොමද ප්‍රශ්න සැකසීලා තියෙන්නේ කියන එක ගැන. අපි මෙතනදී පළවෙනි ප්‍රශ්නය ගැන මුලින්ම කතා කරමු. දැන් මේ වෙනකොටත් ඕගොල්ලෝ දන්නවා කොහොමද මේ ප්‍රශ්නවල ලකුණු ලැබෙන්නේ කොහොමද කොහොමද විස්තර කරන්න ඕනේ ඒ ආදී දේවල් දන්නවා. නමුත් මම කෙටි මතක් කිරීමක් කරන්නම්. පළවෙනි ප්‍රශ්නයේදී විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍ය දේ නම් කරාම හොඳටම ප්‍රමාණවත්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිති මොනවාද? මෙතෙන්දී සතර පෙර නිමිති මොනවාද කියලා අහුවාම ඒ පෙර නිමිති නම් කරාම හොඳටම ප්‍රමාණවත්. එතෙන්දී මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්, පැවිදි රූපයක් වශයෙන් ලිව්වහම ඔයාලට ඒ ලකුණු දෙක ලබා ගන්න පුළුවන්. ඊළඟට දෙවනි ප්‍රශ්නය, මහා අභිනිෂ්ක්‍රමණයේ සිට බුද්ධත්වයට දක්වා සිදුහත් සිරිතේ ප්‍රධාන සිදුවීම් ලියන්න. මෙතෙන්දී දෙවන ප්‍රශ්නයට සාපේක්ෂව යම් කිසි ආකාරයකින් විස්තර කිරීමක් කළ යුතුයි. මම අද ඔයාලට අවශ්‍ය කරුණු ටික පමණක් ඉදිරිපත් කරනවා. ඔයාලට පුළුවන් මේක විස්තර කරලා විස්තරාත්මකව ලියන්න. පළවෙනියටම ඔයාලට ලියන්න පුළුවන් සිදුහත් කුමාරයා ගිහිගෙයි හැරෑම. එතෙන්දී කාන්තකාසු පිට නැගලා චන්න ඇමතිත් සමග තමයි ගිහිගෙයි හැර යන්නේ. ඉන් අනතුරුව අනෝමා ගංගාවෙන් එතනට පැමිණෙනවා. ඊට පස්සේ චන්න ඇමතිට තමන්ගේ රාජාභරණ සියල්ල ලබා දීලා ගටිගාර බ්‍රාහ්මණයා විසින් දන් දුන් කසාවත හැඳ මගුල් කඩුවෙන් හිසකෙස් කපා දැමීමේ සිදුවීම තමයි සිද්ධ වෙන්නේ. ඉන් අනතුරුව අනෝමා ගංගා තීරයේ අසල තියෙන අනුප්පිය අඹ වනයේ බුදුරජාණන් වහන්සේ සතියක් විවේකී සුවයෙන් ගත කරනවා. ඉන් අනතුරුව රජගහනුවර පිඬුසිඟා වැඩීම, ඒ වගේම පාණ්ඩව පර්වතය ළඟදී බිම්බිසාර රජතුමාට ප්‍රතිඥා දීම, මෙන්න මේ වගේ සිදුවීම් කිහිපයක් සිදු වෙනවා. ඉන් අනතුරුව භග්ගව තවුසා හමු වී එතුමාගෙන් ඉගෙන ගන්න ඕන දේවල් හදාරීමත් ඉන් අනතුරුව සිදු වෙනවා. එතනින් එහාට තමයි බුදු සිරිතේ වැදගත්ම සිදුවීම් කිහිපයක් සිදු වෙන්නේ. එතෙන්දී ආලාර කාලාම ගුරුවරයා ළඟට ගිහින් උන්වහන්සේගෙන් එතුමාගෙන් ඉගෙන ගන්න ඕන දේවල් ඉගෙනගෙන ධ්‍යාන උපදවාගෙන, නමුත් සිදුහත් කුමාරයාට තේරෙනවා මෙතනින් පරම සත්‍ය වටහා ගන්න බැහැයි කියලා. එතනින් එතුමා ඉවත් වෙලා ගිහිල්ලා ඉන් පසුව උද්දකරාම ගුරුවරයා ළඟට ගිහිල්ලා එතනිනුත් ඉගෙන ගන්න ඕන දේවල් ඉගෙනගෙන ධ්‍යාන උපදවාගෙන පරම සත්‍ය වටහා ගන්න නොහැකි බව තේරුම්ගෙන එතනින් නික්මිලා යනවා. ඉන් අනතුරුව අපේ මේ කාලය වෙනකොට ප්‍රධාන වෘත දෙකක් අනුගමනය කරලා තියෙනවා ශ්‍රමණයන්. එතෙන්දී අත්තකිල මතානුයෝගය සහ කාමසුකල්ලිකානුයෝගය වශයෙන්. අත්තකිල මතානුයෝගය කියලා කියන්නේ ශරීරයට අධික ලෙස දුක් දීම. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ ශරීරයට අධික ලෙස සැප ලබා දීම. සිදුහත් අවසානන් මෙතනින් අනුගමනය කරේ අත්තකිල මතානුයෝගය. මේ අත්තකිල මතානුයෝගය අනුගමනය කරන අවස්ථාවේදී පස්වග තවුසන් විසින් එතුමාට පුද සත්කාර ලැබෙනවා. ඉන් අනතුරුව එයින්ද පරම සත්‍ය ලැබෙන්නේ නැති බව තේරුම්ගත්තු සිදුහත් අවසානන් ඊළඟට මැදුම් පිළිවෙත අනුගමනය කරනවා. මෙතෙන්දී පස්වග තවුසන් උන්වහන්සේව හැර දමා යනවා. ඉන් අනතුරුව සුජාතා සිටු දියණියගේ කිඩු සුජාතාවගේ කිරිපිඬු වැළඳීම, ඊළඟට පාත්‍රය උඩුගම් බලා යෑම හරහා ඉතා ඉක්මනින් ස්ථීර වශයෙන්ම බුද්ධත්වය ලබා ගන්න බව පසක් කර ගැනීම, ඒ වගේම සොත්තිය බමුණා විසින් ලබා දන් දෙන කුසතන, අසුදු බෝ වෘක්ෂය අසල අතුරා ඒ මත ඉඳගෙන චතුරංග සමන්නාගත වීර්යෙන් වැඩ සිටීම ආදී සිදුවීම් කිහිපයක් සිදු වෙනවා. ඉන් අනතුරුව තමයි අවසාන වශයෙන් පෙරයම, මැදියම, අලුයම කියන අවස්ථා තුනේම පිළිවෙලට පුබ්බේ නිවාසානුස්සති, චුතූපපාත සහ ආසවක්ඛ්‍යා ඥාන ප්‍රගුණ කරලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. මෙන්න මේ කියන සිදුවීම් පිළ ඔගලොන්ට පුළුවන් සවිස්තරාත්මකව දෙවනි ප්‍රශ්නය සඳහා ලියන්න. එතනදී ඔයගලන්ට ලකුණු 3ක් මේ සඳහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ දවසේ අපි
මේ 2015 ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකේ.